ඉතිහාසයේ වැදගත් අවස්ථාවක් මේ අපේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපල සම්බන්ධයෙන් අපි හැමෝම දන්න විදිහට අපේ ආර්ථිකයේ විශේෂයෙන් සර්වාර්ථික ප්‍රතිපත්ති සහ අපේ ණය ගේමේ හැකියාව පහුගිය ඉතිහාසයේ ගතව කිසිම දවසක ණය ගේම පෙරහැරීම ශ්‍රී ලංකා රජයේ ණය ගේම පෙරහැරීමක් කළා නැහැ. එතකොට ඒක ණය ගේමට තියෙන උනන්දුව පෙන්නුම් කරන තයක්. නමුත් අපි දැන් පැමිණලා තියෙන අවස්ථාවකට අපිට ණය ගේමට තියෙන හැක් පිටට විදේශ ණය ගේමට තියෙන හැකියාව සම්පූර්ණයෙන්ම නැතිලා තියෙන. හේතුව අපේ සංචිත පහත් අඩුලා තියෙනවා. අම්සි මට්ටමකට මෙතනින් ඉදිරියට විදේශ ණය ගේමට තියෙන හැකියාව නැත්තරම නැතිලා. එතකොට එතෙන්දී අපිට කරන්න තියෙන එකම දේ තමයි කරන්න තියෙන හොඳම දේ තමයි විදේශ ණය ගේමට තියෙන ඒ තියෙන මුදල අම්සි ආකාරයක తాවකාලික නතර කළා. ඒ මුදල දැනට මේ සංචිත අඩුවීම නිසා පවතින රටේ පවතින අනිත් ප්‍රශ්නය අත්‍යවශ්‍ය දේවල් වලට අවශ්‍ය විදේශ විනිමය විශාල හිගයක් තියෙනවා. ඒ හේතුව නිසා අපි දකිනවා විශාල වශයෙන් පෙට්‍රල්, ඩීසල්, ඖෂධ වර්ග, කිරිපිටි, විශේෂ ආහාර ද්‍රව්‍ය ලুকু හිගයක් රටේ මේ පාසිකය වශයෙන් පවතිනවා. එතකොට ඒ තියෙන අතරතුරේ අපි මේ අපිට ඉතාම සීමිතව දැනට ගලා යන විදේශ විනිමය ප්‍රමාණයත් පාවිච්චි කරොත් කොටසක් ණය ගැනීමට සහ අනිත් කොටස මේකට පාවිච්චි කරන් ගියොත් අපට ඇත්ත වශයෙන්ම ඒ හිගය ඒ තියෙන අත්‍යවශ්‍ය දේවල් හිගය අඩු කරන්න අසීරු තත්ත්වයක් පවතිනවා. ඒක නිසා මේ වෙලාවේ අපි ගන්න තියෙන හොඳම තීරණය තමයි මේක අපි මුදල් මණ්ඩලය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බජට් නිර්දේශ කරා මේ අවස්ථාවේ ගන්න තියෙන හොඳම තීරණය తాවකාලික හෝ මේ විදේශ ණය ගැනීම අත්හිටවන්න. ඉතින් අත්හිටුවීමේදී අපට එකපාරටම අපේ කැමැත්තෙන් විතරක් එකපාර නවත්තලා දැම්මොත් ඒක අපි කියන්නේ ඉංග්‍රීසියෙන් hard default. ඒ කියන්නේ ඒක දැනුම් දීමකින් තොරව දැන් ඔබතුමා බැංකුවේ ණය ගත්තොත් දැනුම් දීමකින් තොරව එක සැරේ ණය ගැනීම නැවැත්වුවොත් එහෙම. ඒතොර බැංකුව තවදුරටත් ණය ගැනීමට හැකියාවක් නැති වෙනවා ඔබතුමා ඔයාලගේ නම යවන ක්‍රිප් එකට. හැබැයි සාකච්ඡා කළා මේ ණය ගැනීමට හැකියාවක් නැහැ. අපි මේකට යම්කිසි වෙනසක් කළා දැන් කියලා බැංකුව සාකච්ඡා කරොත් එතකොට ඒක යම්කිසි ආකාරයකට ප්‍රතිව්‍යුහගත කළා එහෙම වෙන්නේ නැතුව යන්න පුළුවන්. එතකොට මේ ව්‍යවස්ථාව කරන්න තියෙන හොඳම දේ තමයි අපි ගන්න අපේ ණය අපේ ණය දීපු ඒ ක්‍රෙඩිටර්ස්ලට දැනුම් දීලා අපි ඉන්න මේ වගේ තත්ත්වයක අපිට මේ ණය ගීමට තවදුරටත් හැකියාවක් නැහැ. එතකොට අපිට යම්කිසි తాවකාලිකව මේක නවත්තලා අපි සාකච්ඡා මේසකට ඇවිල්ලා යම්කිසි ආකාරයක එකගත්වට එමු කොහොමද ඒක ඉදිරියට කරන්න කියන එක. ඒ කාලය තුල తాවකාලිකව අපේ ණය ගීම අත්හිටවනවා. එතකොට ඒ අනුව අපි සාකච්ඡා පටන් ගන්නවා ණය ප්‍රතිවිධක ක්‍රීමට දැන්ටම අපි නිකුත් කරලා තියෙනවා ඒ උපදේශකයන් පත් කිරීමට ඒ සද්දයක්කට අපි උපදේශකයන් පත් කරනවා. ඒ අනුව ඒ සාකච්ඡා පටන් අරගෙන අපි විසඳුමකට හැකි ඉක්මනින් එන්න උත්සාහ කරනවා. අපි ඉතාම අවංකව තමයි මේ කරන්නේ. මොකද අපිට තියෙන ගේමෙට තියෙන උනන්දුව එහෙමම තියෙනවා. නමුත් ගේමෙට තියෙන හැකියාව නැත්තටම නැති වෙලා නිසා අපිට මේ දේ කරන්න වෙනවා. රට වෙනුවෙන් කරන්න තියෙන හොඳම දේ තමයි ණයකරුවන් වෙනුවෙන් කරන්න තියෙන හොඳ ණය අපේ ලවතු අය වෙනුවෙන් කරන්න තියෙන හොඳම දේ තමයි මේක. අපි එකපාරටම කිසිම දෙයක් නොගොහ හිටියොත් ඒගොල්ලන්ට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. තීන දීපු නැහැ පොලිය සියරම නැති වෙනවා. අපි එකපාරට මේක නවත්තර දැම්මොත් එකගත්තුවක් නැතුව. ඒක නිසා තමයි අපි කියන්නේ අපිත් එක්ක එකගත්තුවට එන්න. එතකන් අපිට මේ සහන කාලය දෙන්න. ඒකෙන් අපිට යම්කිසි සහනයක් ලැබෙනවා. ඒතකොට ඒ සහනය ලැබීමේ හේතුවෙන් අපිට පුළුවන් වෙනවා අර ඒ අවශ්‍යතාව සහ පාවිච්චි කරන තිය විදේශ විනිමය ප්‍රමාණය දේශීයව මේ පවතින රටේ පවතින දැඩි අත්‍යවශ්‍ය දේවල් වලට පවතින හිගය තුරන් කළා. ඒක නැති කළා යම් කිසි ආකාරයක මේ රට ඒ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් වෙන්න ස්ථාවර කරන්න ඉතාම උදව්වක් වෙනවා කියන එක මගේ විශ්වාසය. ඒක අපි ඉතාම කෙටි කාලයෙන් කරන්න පුළුවන් කියන එකත් මගේ ලොකු විශ්වාසයක් තියෙනවා.